दोई 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 මේ ගායනේ අපි ඇත්තටම එතරම් අහලා නැහැ. ඔබතුමාගෙන් මම තමයි අහලා තින්නේ. මේ දරුවට හැඟීමක් ඇති වෙන්න ඕන අම්මා තාත්තා ගැන. එතන පිරිස වැඩි. එතන අහන්න විවිධ අය ඉන්නවා. ඒක නිසා මේකට හාමෝනියම් එකක් හරි මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් දාලා අන්නේක ජනනී වෙනවා. බොකි හඬන්නේ කුමකට දොබොල බොකි හඬන්නේ කරුවල බොක්කට උසිර වැඩි. වැඩි වැඩි. ඊතවල තියෙනවා. ගායනෙම වෙන්න ඕන. දරු හැවිකාරය ඇති වෙන්නේ දරුවට දෙමෝපියෝ ගැන හැඟීම ඇති වෙන්න නම් එතුමා මේ සිහෙල ගී කියලා ගීත තැටියක් මෙතන තියෙන්නේ ඉටිසල ගීත පටියක් නිකුත් කළා එතෙන් මම දැන් ඕක ඇත්තටම අවුරුදු 20ක් නේ 30ක් විතර වෙනවා ඔය ඇසට් පටිය කරලා නාගත පරපුරට මේක අවශ්‍යතාවය තිබුණා ඉතින් මම ඇත්තටම මං තාත්තගෙන් ඒවා තාත්ත ගබුතේ සහතිකේ වටනවා කියලා මේ ගැමි ගීයට මොකටද මේ සංගීතවත් කරේ කියන්නේ ඕක මුකුත් නෑ ඕකෙ මුකුත් කරන්න බෑ ඔය මොනවද කරන්න පුළුවන් මම සතයක්වත් නොදී කොහොමවත් කාගෙමත් නිකම් වැඩක් කරන්න නැහැ ගුවන් ඉදිරියේ ඒ ස්ටුඩියෝ ගාස්තු මම ගෙව්වා ඒ නොගෙව නෙවෙයි කරේ ගායකයෙක්ගේ මට්ටමට තියෙන පුතේ කටහඬ දොයි 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 bye 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 ye puta nada दारू नैली गायन इद्रीपात कले दे गायन अभी एतर में इतर महल ने उबुतुमा के मत में हलती इन्नी मे संगीत लोके मेवागे नैली गायन अभी अम्मला गायन पुलवां काम तीन अतर मेवागे ना गायन स्वर की पे पट स्वर से स्त्री अतुल इवागेम मे भावात्मक हम किसी हंगीम इद्रीपत आकार गायन अक्कील मठ हित අපි දැනට අපි අහලා තින්න ලැබිලි ගිය වලට වඩා ඒ වගේම මේ සාන්ති කර්ම තුල නොඑක් අවස්ථාවන් වල නොඑක් සාන්ති කර්ම වල නැලවිලි ගායන තියෙනවා කියලා ඔබතුමා මීට ඉස්සෙල් සඳහන් කළා ඒ ගැනත් අපි කැමති දැනගන්න ඒ වගේම වැඩි නැලවිලි ගී වගේ ඒ වගේ කොහොමද ශෛලිය කියලා දැනගන්න කැමති ඒක මෙහෙමයි දැන් ඇත්තටම දරුවෙක් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නලවනකොට ඒ දරුවට හැඟීමක් ඇති වෙන්න ඕන අම්මා තාත්තා ගැන ये अतिवेल विधि गीत अर्थम ये नादरट अनीत मंद कि मे अनीत नादरट मे मे हेम धर्व नरविला दिमापयोग अम्म तात हेम कुड़ा काली अति इतर तम गटल तीन ये नरविल गीत तीन नरविली गीति निर्माण गर्भदेवल तीन वे ओहे कवि पेली हतर कोम की वक्मे पुकाले कुत्ती इतने दैन तमय मे पीलीलाकलातीन्े हेतु निशा तमय संहार देवाहम विलातीन अभी हरियट अभी दे कुजीन हंदन गतिरम अभी जानगी के लूबट मेक गमीगी गमीगी जानगी विलातीन देशीय गीत विलातीन ये जानगी ගැමිගිය ජනගිය කොහොමද උනේ කියන ගැමියා කියන්නේ සුළු පිරිසක් සුළු පිරිසක් අතර ගමක සුළු පිරිසක් අතරක තිබිච්ච ආද රටාව තමයි මේ මේක ජන වෙනවා ජන වෙන්නේ මහ ජන අතරට ආවහම ඒ කියන්නේ එතන පිරිස වැඩි එතන අහන්න විවිධ අය ඉන්නවා ඒක නිසා මේකට හාමෝනියම් එකක් හරි මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් දාලා
අන්නේක ජනගී වෙනවා දැන් අර මේ වෙනත් රටාවල කියන්නේ ශාන්ති කර්මවල ඔව් දැන් මෙහෙමයි ඒ කියන්නේ දැන් මේ මේ මන් දැන් මේ කියපු නාද රටාවෙන්ම බෙන්තර සම්ප්‍රදායේ සන්නිය කුම කියන ශාන්ති කර්මේ සූනේ යක්ෂණීගේ තුන්වෙනි චරිතය කියන්නේ කලින් රූමත් කාන්තාවක් ලෙසත් ඊට පස්සේ බඩ ගැබ්බර මාතාවක් ලෙසත් ඊට පස්සේ දරුවෙක් අතෙන්ගත් මවක් ලෙසත් ඒ චරිත තුනක් තියෙනවා ඒ චරිත තුනේදී මේ ගායනය බෙර මාත්‍රයකට දාගෙන තිනවා රගත ගති ගත දැයි ත ගත් දෙගත ගුඳි ගත ගුම් මාත්‍රය මේකට මෙන්න මෙහෙම කියනවා දොයි 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 යපු තේ බයි 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 යපු තේ ඔය විදිහට සන්නියකම සාන්ති කර්මයේ දරනවා මොකද අර අර නාද රටාවෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒ වගේම තව තියෙනවා රටයකුමේ දරනවල විල්ලක් තියෙනවනේ ඒ රටයම සාන්ති කර්මයේ දරනවල විල්ලි මෙන්න මෙහෙම කියනවා දොයි 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 පුතා බයි 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 පුතා පුතා නාඩානල වෙන්න පුතා නලවි නිදි යන්න පුතා ඔය විදිහට තියෙනවා ඉතින් තව තියෙනවා දැන් සමහර අය අද අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙනවා මෙන්න මේ වගේද දොයි 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 පුතා බයි 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 පුතා එහෙමත් එකකුත් තියෙනවා එතකොට තව තියෙනවා දොයි අම්මා දොයි දොයි දොයියෝ මේ විදිහට එකක් තියෙනවා මේක ඇත්තටම මම දන්න විදිහට එතුමාට අපි ගරු කරන්න ඕන එම්ජී සුගද්දාස මහත්මයා එතුමාගේ නිර්මාණය තමයි මියාසි වැඩසටහනකට ගුවන් දිලි පටිගත කරපු වැඩසටහන. එතකොට තව තියෙනවා බොකි හඬන්නේ කුමකට දොබොල බොකි හඬන්නේ කරුවල බොක්කට ඔය විදිහට වැඩි වැඩි ඊටවල තියෙනවා. ඉතින් විවිධ දේවල් විවිධ විදිහට තියෙනවා. නමුත් අර අපේ ගතානුගතික පැවතෙන අපි සැබෑ හෙළය හැටියට නම් අර මම මුලින් කියපු ගායනෙම වෙන්න ඕන දරු හැවිකාරය ඇති වෙන්නේ දරුවට දෙමෝපියෝ ගැන හැඟීම ඇති වෙන්න නම් ඒ නාද රටාව කිය යුතුමයි අපි ඉදිරියට ඒක කළ යුතුම වෙනවා මොකද අද අපේ රටේ දරුවෝ අම්මලා තාත්තලා ගණන් ගන්න නැති කාලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ඉතින් මේක මේ රටේ සියලුම අම්මලා ඉගෙනගෙන දරුවෙක් හම්බෙන්න ඉස්සෙල්ලා මේක මෙමුණුවොත් තමයි හොඳ කියලා තමයි මගේ අදහස. ඒ ඇත්තටම නැලවිලිගේ සම්බන්ධව ගයන්න මේ මම මුලින්ම අහන්නත් හේතුව මෙතුමා මේ සිහල ගී කියලා ගීත තැටියක් මෙතන තියෙන්නේ. ඒ ඉතිසල ගීත පටියක් නිකුත් කළා. මම හිතනවා වුරුදු 20කටත් එහා කාලෙකදී. ඉතින් මේ මෙහි සඳහන් වෙනවා මේ මේ නැලවිලි ගායන ශෛලිය. ඒ වගේම ඒ තව ශෛලීන් 29ක් මට මතක හැටියට 29ක් සඳහන් වෙනවා. සංගීතාත්මකව දැන් අපි ඇත්තටම අද සංගීතය වෙනත් භාණ්ඩ යොදා ගනිමින් නෙමෙයි මේ ගායනා කළේ. නමුත් සංගීතයේ මුසු කළා ඒ ගීතවල තියෙන හැඟීම වැඩි ඉස්මතු කරන්න පුළුවන් සංගීත භාණ්ඩ යොදාගෙන තමයි මේ ගායනා කළා තියෙන්නේ. ඇයි එහෙම මේ සංගීතාත්මකව මේ ගායනා කරන්න පෙළඹුණේ? කාලකට උඩ ඒක මෙහෙමයි. ඒතෙන් මම දැන් ඕක ඇත්තටම අවුරුදු 20ක් නේ 30ක් විතර වෙනවා ඔය ඇසට් පටිය කරලා. ඉතින් ඒක කරන්න මට හිතුනේ ඇත්තටම මේ මොකද මේ අපේ ශාස්ත්‍රය තුළ මේ විශේෂයෙන් මේ ජනගී ජනගී කියන ගායන ශාස්ත්‍රය තුළ විවිධ දැවැන්තයෝ අපේ රටේ හිටියානේ. ඉතින් නමුත් මේ ගීත එකතුවක් සහ මේ නාද රටා
ඉදිරිපත් කිරීමක් තිබුණේ නැහැ කිසි කෙනෙක්ට. ඉදිරිපත් කිරීම තිබුණා ගුවන් ඉදිරියේ සතියකට දවසක් එක දවසක් පැය කාලක පොඩි ප්‍රෝග්‍රෑම්ක් තියෙනවා කිය. ඒකේ ඒක විග්‍රහ කරලා මෙහෙම ආරෙහෙමයි කියලා කියන්න බෑ. ඉතින් නමුත් අනාගත පරපුරට මේක අවශ්‍යතාවය තිබුණා. නාදමාලා නාදමාලා හඳුනා ගැනීම. සුසරෙන් ගායනා කරන. ඉතින් මිහිරිව ගායනා කරන. මිහිරිව ගායනා කරන. ඉතින් මට හිතුණා මම මේක කළ යුතුමයි. කියලා තමයි මම ඇත්තටම මේ දේ බොහොම සත්භාවයෙන් මොකද අද මම ආඩම්බර වෙනවා ඇත්තටම මේ මගේ නාදරට අතුලින් තමයි අද මේක මේ රට තුල ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ නොගත්තයි කියනවා නම් කවුරු හරි කියන්නේ ඒක බොරු ඒ කියන්නේ මමයි මේක බුලින් ඉදිරිපත් කරේ මේ රටට දායාද කරේ ඉතින් මම අද සන්තෝෂ වෙනවා රූපහායිනේ ගුවන්විදුලියේ ඒ තැම්වල ඒ වැඩසටහන් වල මේ ගාය මේ මම කියපු නාදරට ආවම भाविता मैंने कोटा मारे संतोष या कहते ना मैं क वो कहा कि ना तीन और मैं यहाँ पे आएगी ने का इतने यह तीन संतोष है ना मैं तक वैसे संतोष या मतलब नहीं है तेरे में मुकदे मामा में कैसे पार्टी मुलीम निष्पादने कर ला ने का मामा अध्याप मुकदे में कैसे पार्टी निर्माण है विलाती ने पासल अध्यापने संध ඉතින් ඒක නිසාමයි මම මේක ඉදිරිපත් කරේ. ඉතින් නමුත් ඒකට මට අවකාශයක් ලැබුණේ නැහැ. මොකද මම ඒවකට හිටපු අධ්‍යක්ෂකතුමත් එක්ක ගිහිල්ලා කතා කරා මේ මේ කැසට් පටිය මේ විතරේ ව්‍යාප්ත කරන්න විද්‍යාල මට්ටමේ. ඒ කියන්නේ නැටුම් සංගීත කරන ගුරුවරුන්ට මේවා ඉදිරිපත් කරන්න ඉතින් ඒකට මට අවකාශ ලැබුණ නෑ මොකද මම ඒකට හිටපු අධ්‍යක්ෂකතුමාගෙන් ඇහුවා ඇහුවාම එතුමා ඉතින් මහා කැත විදියට තමයි ඒ ගැන කතා කරේ ඒ කියන්නේ මේ මම ඇහුවා ඔබ මට කීයක් දෙනවද මම මේක ප්‍රොඩියුස් කරන්න කියලා ඉතින් මම ඒක මම ඔබට සභාවක් මත්තම දෙන්නෙත් නෑ මම මේක විකුණන්නෙත් නෑ කියලා එතනින් වැඩි නෑ එතනින් වැඩි නෑතුණා දැන් නමුත් අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ අපිට නැවතත් අපි දැන් මේ හැබැයි මතක් කිරීමක් කරන්න ඕන රයිනල් රම්බල මහත්තයා මට ඔබ මේ එයාගේ කැසට් එක නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මගේ මේ කැසට් එක ගෙනිලා මට විකුණලා දුන්න දෙයක් ඔව් මේ එතකොට දැන් ඇත්තටම ඔබට අවස්ථාව තිබෙනවා මේ ගීත තැටිය දැන් තැටිනේ අපිට භාවිතා කරන්න තියෙන්නේ තැටි දැන් ටිකක් එහාට මෙහාට වේගෙන යන කාලේ නමුත් තැටියක් වශයෙන් අපිට පුළුවන් ඒ නැත්තම් වෙනත් ඉල්ලීමක් කරොත් වෙනත් මාධ්‍යකින් හෝ අපිට මේ ලබා දෙන්න පුළුවන් මේ සියලු ගී කියන්නේ මේ ගීතාත්මකව සංගීතාත්මකව මේ ඉදිරිපත් කළ තියෙන ගායනා තමයි තියෙන්නේ ගැමි ගායනා ජන ගායනා තියෙන්නේ සේ ගායනා ඒක ඉතින් එතන නර්තනයට සම්බන්ධයලා තියෙන සංගීතයට සම්බන්ධයලා තියෙන නෑ නෑ ඔව් 6 වෙනි වසරේ ඉඳලා 13 වසර දක්වා මේ නැටුම් සංගීත ගුරුවර ගුරුවරයන්ට අවශ්‍ය දේවල් තමයි තියෙන්නේ ඉගෙන ගන්න ඕනේ ඔය එක්කම නැහැ සමහර විට තමයි අඩුපාඩු තියෙන ඒවා ඉතින් අපිට ඉදිරියේදී හරි ගස්සලා දෙන්න පුළුවන් කරලා ඕන अतम मंगितान्ने मेवागे तीन गी अपे गी सिहल गी गमी गी से गी वगे गी गायन आवेन हों सोरे सुसोरे गायन आवेनो ने अरे उबुतुमा की वगे मंगितान्ने अरे मीट इसल्ला मेवागे सोया बेलू गुरु आचार्य वेलूनपुलवा परेशक वेनपुलवा मे गायना किरी मे प्रश्न तिबुना ඉතින් එතකොට මේක මේ එහෙම ඉදිරිපත් කිරීමේ බයක් තිබුණා සමහරවල් ගානේ නාදමාලාව ගායනා කරොත් හරියයිද වරදීද වගේ මකුළු මහත්මයා එහෙම දැන් එකතු කළ ගී එහෙම ඒ වගේ නොඑක් ශිල්පීන් ළමයි තමයි එකතු කළ ගීත එක එක පළාත් වලට ගිහින් එකතු කළ ගීත ඇත්තටම මේ ගායනා කරුවේ වෙන වෙන ශිල්පීන් ළමයි සමහරට ඒ ශිල්පීන් එතනට ඇවිල්ලා ඒක අහලා එහෙම ගායනා කරා මිසක් ඒක හැංගීමෙන් නැත්තම් එහෙම නැත්තම් ඒ ඉදිරිපත් කිරීමේ අඩුපාඩු තිබුණා ඒක තමයි මම හිතන්නේ ව්‍යාප්ත නොවෙන්න හේතුව නමුත් මෙතුමා මම හිතන්නේ පාරම්පරික වේ ගායනා කරගෙන ඒ කටහඬ පුහුණු කරලා තියෙන නිසා මේ මට හිතෙනවා මේ ගීත අපි ජනතාව අතරට යවුවොත් එහෙම මීට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මෙහෙම හේතුවක් වුණා. ඒ කියන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ අනියම් වාදකෙක් ලෙසත් මාව එක දවසේ ලියුම් දෙක ආවේ. ඔව්. ඉතින් මම ඇත්තටම මං තාත්තගෙන් ඒව තාත්තගේ පුතේ සහතිකේ වටනවා කියලා. නමුත් මම ගියේ ගුවන් ඉදිරියට. ඒ ගියේ ඇත්තටම මට මේ දේවල් එතන මොකද එහෙ තියෙනවා ජන ගී වැඩසටහන් තියෙනවා නාටකම් කේයි නෘත්‍ය කේයි තියෙනවා විරුදු තියෙනවා මේවට විවිධ ශිල්පීන් එනවා. එයාගෙත් එක සාකච්ඡා කරලා මට විවිධ දේවල් දැනගැනීමේ හැකියාවක් තිබුණා ඇත්තටම. මටත් අර කවුද කියනවා වගේ එකපාරක් ඇහුවොත් ඇති ඇත්තටම. ඉතින් මේ ඒක නිසා මං
ඒක නිසා අම්මයි ඇත්තටම ගුවන් විදුලියේ තෝරගත්තේ. ඉතින් ඒ ගිය ගමනේ මට පාඩුවක් උනේ නැහැ. ඇත්තට මම මේ සියලු දේවල් නාද රටා ටික ඔක්කොම එකතු කරගෙන මම තනින් කිව්වනේ මේ සියලුම නාද රටා ටික. ඒ ආදර දැන් මේකේ තින්නේ මේ ප්‍රාදේශීය වෙනස්කම්ත් එක්ක නාද රටා 29යි. නැමෙ ට්විට් වල අතව කොච්චර අපේ රටේ 3000 ගානක් තියෙනවනේ නාද රටා. ඈ දැන්ට සොයාගෙන තියෙනවා. දැන්ට සොයාගෙන තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඉතින් මට මගේ මේ මේ ඔළුවේ සහ පපුවේ මේ මතකයේ තියෙනවා. ඒ වගේම මේ शांति कर्म तो तीन नाद तव बहु राशि शांति कर्म वाल शांति कर्म वर्ग विशाल विशाल संख्या मंडू शांति कर्म बलिंग गायन पास अतट पोषित लंकावे अतट अट्ट आवेनिक नाद पारंपरिक नादमाला विशाल संख्या नमू मेम ताम एलियट हरीट अविल ඉතින් අපේ කල්පනා වැතරම ඔබතුමාගෙන් ඒව ලබාගෙන මේ රටට දායාද කරන්න තමයි මේ ප්‍රයත්නේ තියෙන්නේ. බොහොම ඉතින් මට ඉතින් පුළුවන් උපරිමෙන් මම සියලු දේවල් කරලා දෙනවා. මට හැබැයි තව වචනක් කියන්න මොකද සමහර අය අහන්න පුළුවන් මේ ගැමි ගීයට මොකටද මේ සංගීතවත් කරේ කියන්නේ. ඉතින් මම දන්න විදිහට මොකද අපේ රටට මේ සංගීතය නැඹුරු කරලා නැති තිබුණේ. ඔව්. ඒක නැතුව මේක කිව්වට වැඩක් නැති තත්ත්වයක් මේ තත්ත්වයක් තමයි අපේ රටේ තිබුණේ. ඒ ඕක මුකුත් නැහැ. ඕක මුකුත් කරන්න බෑ. ඔය මොනවද කරන්න පුළුවන් කියලා එහෙම අහපු පිරිසක් අපේ රටේ හිටියානේ. ඉතින් ඒක නිසා තමයි මම එහෙම පෙළඹුණේ. නැත්තම් මට ඕක වෙන මොනවා හරි බාහිර ටිකක් දාලා අපිට ආවේනිකු විදියට යමක් කරන්න තිබුණා. ගොඩාක් දුරට මම ඒක යාකර ඒ කියන්නේ ඒ ගැන හිතලා තිනවා මේ 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 සංගීතවත් කිරීමේ मम स्तुतिवंत मे सहोद उपाली अमर नायक महात्मा गुण वादक मन लेट यति मत मई मट मे सील मे वाल संगीत हर स्थल मत अंडे मत सहोद वादक शिल्पी सील मुदेना मुकद මම සතයක්වත් නොදී කොහොමවත් කාගෙමත් නිකම් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ගුවන්විදුලියේ පටිගතේ කරපු ඒවා මොකද මං ඉන්නේ ආයතනයේ. සමහර අය තිබුණා ඕක පිට ගෙනියන්න හරි ගෙනියන්න හරි පිටිනුත් කරා සමහර තැන් වලින් එහෙම කළා තමයි අවසාන මේක. මේ විදිහට මේ මට්ටමට ගෙන ආගෙන. ඒ ගුවන්විදුලියේ ඒ ස්ටුඩියෝ ගාස්තු මම ගෙව්වා ඒවා. නොගෙව නෙමෙයි කරේ. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට මේ අපේ ඔබතුමාගේ මේ ගීත තැටිය පටිය ගැන සඳහන් කිරීම ඒ වගේම ඔබතුමා හිතන්නේ මේ දෙකොණ විලක්කුව කියලා නිර්මාණාත්මක ගීත 12ක් 12ක් ඉදිරිපත් කරලා තිනවා මෙහිදී නව නිර්මාණ පද රචනා සහ සංගීත සංයෝජන කරලා තිනවා වෙනම ඉතින් ඔබතුමාගේ කටහඬ මම හිතන්නේ අපේ රටේ මේ ගායකයෝ ඉන්නේ ගායකයෝ ඉන්නේ ගායකයෙක්ගේ මට්ටමට තියෙන පුතේ කටහඬ නමුත් තවමත් මේ වෙනතෙකුත් ගායකෙක් හැටියට පිළිගැනීමක් නැහැ ජනප්‍රියත්වයක් නැහැ ඉතින් ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ හැඩේ තියෙන අපේ පාරම්පරික ශිල්පියෙක් මේ වගේ ගායනා වර්තමාන ගායනත් කරනවා නම් අපිට හරි ආඩම්බරයක් තියෙන මොකද අපේ හැඩේ ඒක තියෙනවා එතකොට ඕන විදේශීය රටකට ගියත් ඒ හැඩේ අපිට පෙන්වන්න පුළුවන් මොකද විදේශීය සංගීත ශෛලියක් නෙවෙයි එතන තියෙන්නේ අපේ සංගීත ශෛලිය එතකොට ඒ අයට වෙනම අලුත් දෙයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒකම තමයි අපිට තියෙන්නේ ඉතින් මං හිතන්නේ මේ ගැන ඔබගෙන් යම්කිසි අදහස් තියෙනවා නම් අපි විමසන්න පුළුවන් ඒ වගේම අදහස් තව ඉදිරිපත් කරන්න පුළුවන් මේවා තව ව්‍යාප්ත වෙන ආකාරයක් සම්බන්ධයෙන් හෝ ඒ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්න අහස අහන්න පුළුවන් ඉදිරි වැඩසටහන් වලදී මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඕනම වැඩසටහනකදී ඕනම ප්‍රශ්නයක් අහන්න කිසි ගැටුවක් නැහැ. ඒක නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ඇරයුම් කරනවා. නම් බොහොම ස්තුතියි. ආයිබෝවන්.